ඉතින් අපි දන්නවා අපිට නොයෙක් විදිහේ රජයක් හැටියට චෝදනාවල් එල්ල කරනවා, මේ ඡන්දය කල් දාන්න හදනවා නොයෙක් ප්‍රශ්න කියලා. ඉතින් අපි පැහැදිලිව කියනවා අපි පක්ෂය හැට අපි ලෑස්ති ඡන්දෙට. අපි තමයි පළමුවෙන්ම නාම යෝජනාවලට අප මුදල් තන්පත් කරේ. අපි තමයි පළමුවෙන්ම නාම යෝජනා පත්‍ර ගිහිල්ලා ස්ට්‍රික්වල තේරීම් බාර නිලධාරීන්ට බාර දුන්නේ. අපි තමයි අපේ සංවිධාන ජාලයේ ශක්තිවත් අරගෙන ගියේ. එනිසා අපි කියන්නේ කිසි ගැටලුවක් නැහැ. මාර්තු මාසේ 9 වෙනිදා දිනය නියම කරලා තියෙනවා. අපි ලෑස්ති ඒ දිනයට මේ මැතිවරණයට සූදානම් වෙන්න අපි ලෑස්ති. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. එනිසා හැබැයි අපිට පේනවා සමහර අය අද මේ මැතිවරණ ගැන කතා කරන අයගේ ඉතිහාසයේ දිහා බැලුවොත් එම අපි දන්නවා මේ මැතිවරණ පොත අකුලපු මිනිස්සු. ඉතිහාසයේ ලාම්පු කලගෙඩි සෙල්ලම් කරලා මැතිවරණ එහෙම් පිටින්ම අකුලපු ඉතිහාසයක් තියෙන අය. ඉතින් සමහර අපිට පේනවා දැන් සමගි ජන බලවේගයත් ඒ වගේම ජනතා වික්ටි පෙරමුණත් ඒ අය කතා කරන විදිහට රහසින්වත් පව නොකරපු අය විදිහට තමයි කතා කරන්නේ. අපිට දකින්න පුළුවන් දැන් ඒ අය කියනවා මේ ඔක්කොම වැරදි කරලා තියෙන්නේ මේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විදියට. එතකොට මේ අය අද කොහොමද මේ ඉස්සරහට එන්නේ? 1971, 1988, 89. එතකොට එක්සත් ජාතික පක්ෂයත් ඉතිහාසයේ අපි දන්නවා එදා ඔය කියන අයගේ සජබේ අයගේ උරුමකම් තියන අය මොකද්ද කරේ කියන එක. එදා ඉතිහාසයේ අපි දන්නවා ඒ ඈත් ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ කාලේ ඉතිහාසයේ කොහොමද සිද්ධ වුණේ? මේ රටේ තරුණයෝ 60,000ක් විතර මහපාරේ මරලා දැම්මා. එතකොට මේ ඉතිහාසයේ හැබැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට කියන්න පුළුවන් කමක් නැහැ. කාගේවත් ජීවිත විනාශ කරලා තිනවා කියලා, කාගේවත් ගෙවල් ගිනි තියලා තිනවා කියලා කිසි දවසක අපේ පක්ෂයට එහෙම දෙයක් කියන්න පුළුවන් කමක් නැහැ. හැබැයි අවුරුදු 74ක් නිදහසෙන් පස්සේ නොඑක් අය රට පාලනය කරා. ඒ පාලනය කරපු එකේ යම් යම් ආර්ථික වශයෙන් ආර්ථික ගණ ගත්තු යම් යම් තීන්දුවල අවසානයේ මෙතෙන්ට ඇවිල්ලා මේ අපි රජයක් කරනකොට තමයි මේක පුපුරලා ගියේ. ඉතින් මේකට නොඑක් හේතු තියෙනවා. මොකද හේතුව විශේෂයෙන්ම අපි දන්නවා මේ යුද්ධය අවසන් කරපු හින්දා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එක්ක, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාත් එක්ක ඒ ජාත්‍යන්තරයේ ඉන්න ඩයස්පෝරාව ඒගොල්ලෝ හරි විරු ඉන්නේ, බොහොම ඒගොල්ලන් වෛරයකින් ඉන්නේ. ඇයි මේක කරේ කියලා. ඉතින් ඒ නිසා ඒවා තමයි අද ඉස්සරහට ඇවිල්ලා මේ තත්ත්වය ඇති උනේ. ඒ නිසා අපි පක්ෂයක් හැටියට අපි ලෑස්ති මේ ඡන්දයට මූණ දෙන්න, අපි ඒ වගකීම හරියට ඉටු කරන්න ලෑස්ති. ජනතාවගේ අතේ තමයි මේක තියෙන්නේ. ඒ නිසා අපි කියනවා බොහොම පැහැදිලිව අපි මේ හැම කොට්ටාසකම හැම മന്ത്രി කොට්ටාසකම අපේ ගමේ ඉන්න අපේ മന്ത്രിවරයා මරණ ගෙදරද, මල ගෙදරද, දාන ගෙදරද, බණ ගෙදරද මේ හැම තැනටම ගිහිල්ලා පළාත් පාලන ආයතනයෙන් කරන්න පුළුවන් උදව් ටික කරලා තියෙන മന്ത്രിවරයා. එතකොට අපිට පුළුවන් දැනගන්න මේ മന്ത്രിවරයාට ජනතාව කොහොමද මේවා කරන්න කියලා. පහුගිය ටිකේ මිනිස්සු ඇත්ත වශයෙන්ම ජනතාවගේ කලකිරීමක් තිබුණා. තෙල් පූලිමේ ඉන්නකොට කේන්ති යනවා. සාධාරණයි. ඒ වගේ ගෙදර ලයිට් කපලා තියෙනකොට පැය 13ක් විතර වෙනකොට ඕන කෙනෙකුට කේන්ති යනවා. සාධාරණයි. හැබැයි ඒක දඩමීමා කරගත්තා මේ පක්ෂ අය එතෙන්ට ගිහිල්ලා. ඒකෙන් තමයි ඇති වුණේ. සා දැන් ඉදිරියට රජයක් හැටියට මේ වන විට IMF එකත් එක්ක සාකච්ඡා කරලා ඒක සාර්ථක ප්‍රතිඵලයක් තියෙනවා. චීනය, ඉන්දියාව විශේෂයෙන්ම ඒකට දෙන්න සහයෝගය ලබා දෙන්න කටයුතු සූදානම් කරලා තියෙනවා. මේ ආකාරයට එක පැත්තකින් සංචාරකගේ පැමිණීම තියෙනවා. ඒ පැත්තෙන් සංචාරකෝ ටික එනකොට තමයි මේගොල්ලෝ පෙළපාලියන්නේ කොළඹට ගිහින්. Google Pay එක ගාවට පෙළපාලියනවා, කඳුළු ගෑස් ගන්නවා. ඉතින් සංචාරකයෝ ලංකාවට එන්නේ නැති වෙන තත්ත්වය ඇති කරන්න තමයි උත්සාහ කරන්නේ. මොකද අපි දන්නවනේ මේ ආගිතුවේ සමහර පෞගිය දිනවල එයා කොනවාද කිව්වේ. ඒගොල්ලන්ගේ සටන් පාඩේ මොකද? ලංකාවේ ඉන්න පුරවැසියෝ පිටරටවල රැකියා කරන යාට ඩොලර් එකක්වත් එවන්න එපා කියලා කිව්වා. ඒතකොට ඩොලර් එවන්න තුරන් මොකද වෙන්නේ? බෙහෙත් පෙත්ත නැති වෙනවා, මේවා කරනවා. ඉතින් මේකට අර්ථකථනය කරනවා මේ එවන ඩොලර් හොරගම් කරනවා. දෙයි හාමුදුරුවනේ කවුරු හරි රට ගිහිල්ලා තමන්ගේ ගෙදරට එවන ඩොලර් 100 200 හොරගම් කරන ක්‍රමවේදය කියන්නකෝ බලන්න. මොකද්ද කියලා? මේක සම්පූර්ණම මේ මිනිස්සු මුලා කරන වැඩ. ඒ නිසා අපි පැහැදිලිව කියනවා අපි මැතිවරණට ලෑස්ති. අපි මේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හැටියට පක්ෂය එක වගකීමකින් කියනවා. රිපෝර්ටර් වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.